අපි මේ ගෙවමින් ඉන්නේ තොරතුරු මත පදනම් වන යුගයක්. ඒ වගේම ඔයාලා දන්නවා දැන් තාක්ෂණයේ අපේ ජීවිතේට ගොඩක් සමීපයි. ඉතින් මේ සමීප වීම තුල ඔයා ගැන සියලු දේ තව කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා හිතුවද? ඔයා ගැන හැම දෙයක්ම දන්නවා කියන්නේ ඒවට පුළුවන් වගේ මනස කියවන්න. ඒ වගේම ඔයා හිතන පතන විදිය පාව වෙනස් කරන්න පුළුවන්. අපි අති නවීන තාක්ෂණික ඩිවයිසස් වල පහසුකම් මත් විදින ගමන් එමකින් සිදුවන අහිතකර ප්‍රතිඵල ගැන කතා කරන්නයි මේ සූදානම. ඉතින් මේ වීඩියෝව අවසන් වෙන විට වා නොදැනුවත්වම තාක්ෂණයේ ඔබව නරඹන සහ විනිශ්චය කරන ආකාර හතක් පිළිබඳව වඩා දැනගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක දැන්න කලින් නවීන තාක්ෂණය පිළිබඳ සියලු තොරතුරු පිළිබඳ අප්ඩේට් වෙන්න subscribe කරන්න අන්කවඩියගේ channel එක. අංකේක ස්මාර්ට් හෝම් තාක්ෂණය ලංකාවේ ආර්ථිකය නිසා සාමාන්‍ය ජන ජීවිතේ ගොඩක් දියුණු නැතත් ලෝකයේ මේ ස්මාර්ට් හෝම් සංකල්පය දැන් ගොඩක් දියුණුලා තියෙනවා. ඉතින් ඔයා පාවිච්චි කරන ස්මාර්ට් ඩිවයිසස් වාගේ නිවසේ නිහඬ නිරීක්ෂකයන් වගේ කිව්වොත් නිවැරදි. ඔවුන් ඔබේ උපකරණ කළමනාකරණය කරනවා පමණක් නොවේ. මේ ගොඩක් පුද්ගලික තොරතුරුද ඔවුන් රැස් කරනවා. උදාහරණයක් විදිහට වාගේ ගෙදර ලයිට් ඔන් ඔෆ් කරන්නෙත් මේ නවීන තාක්ෂණික උපකරණ මගින් නම්. ඒවට පුළුවන් වාගේ සාමාන්‍ය දෛනික පුරුදු පිළිබඳ දත්ත නිහඬවම රැස් කරන්න. ඔයාගේ එයාර් කන්ඩිෂන් එක පවා වාගේ නිවස උණුසුම් හෝ සිසිල් කිරීමට කැමති වෙලාවන් පිළිබඳ වාර්තාවක් තබා ගන්නවා. වාගේ මේ තොරතුරු වලට පුළුවන් ඔයා සාමාන්‍යයෙන් නිවසේ රැදී සිටින වෙලාවන් සහ බැහැරව සිටින වෙලාවන් ගැන කාලසටහනක් නිර්මාණය කරන්න. ඉතින් හිතන්න මේ ස්මාර්ට් තාක්ෂණියන් නිසිලස ආරක්ෂා කර නොමැති නම් වාගේ ජීවිතයට සහ දේපළ වලට ආරක්ෂාවට තරදිනක් විය හැකියි. අංක දෙක ෆේස් රෙකග්නිෂන්. ඔයාලා දන්නවද දැන් ෆේස් රෙකග්නිෂන් පහසුකම ගොඩක් ස්මාර්ට් ෆෝන්ස් වල තියෙනවා. ඉතින් මේ සොෆ්ට් ටැග් තියෙන කැමරා වලට පුළුවන් ඔයාගේ මොහොන දෙස බැලීමෙන් ඔයා කවුද කියලා අඳුරගන්න. අත උදාහරණයක් වෙන්නේ Facebook වල තියෙන post tag කිරීමේ විශේෂාංගය. ඔයා අප්ලෝඩ් කරන ජයරූප වලට ටැග් කළ යුත්තේ කවුරුන්ද යන්න ඔටෝ සජෙස්ට් කරන ආකාරයේ වට පද්ධකීම් ඇති. මේ ටූල් එක ඔයා වුණ ටැග් නොකලත් ඔයාගේ මිතුරන් සොයා ගැනීමට ඔයාගේ පින්තූර ස්කෑන් කරනවා. මේ ප්‍රයෝජනවත් විය හැකි නමුත් ඔයාගේ පුද්ගලිකත්වයට ගැටලු මත විය හැකි. අංක 3 cookie sharing. ඔයා දන්නවද මේ cookies කියන්නේ digital peer සටහන් නැත්තම් footprint වගේ දෙයක්. ඉතින් ඔයාගේ devices එකෙන් cookies share කර ගැනීම හානිකර නොවන බවක් පේන තිබුණත් ඒ ඔබගේ පුද්ගලිකත්වය හානි කිරීමට සහ තාක්ෂණයට ඔයා දෙස සමීපව බැලීමට ඉඩ සලසනවා. මෙතනදී ඔයා පිවිසෙන web අඩවිය browse කරන දේවල් සහ ඔයාගේ password වගේ තොරතුරුත් වාර්තා වෙනවා. ඉතින් known වෙම සියලු දත්ත විශාල data storages වල ගබඩා කරනවා. ඉතින් ඔයාලා දන්නවා වාගේ ඩිවයිස් එක අඳුරගන්නේ IP address එක භාවිතා කරලා. ඉතින් වාගේ දත්ත පරීක්ෂා කිරීමෙන් පසු වාගේ IP address එක භාවිතා කරලා එමගින් ඔයා කැමති විය හැකි නිශ්චිත වෙළඳ දැන්වීම හෝ නිෂ්පාදන සමග ඔබ ඉලක්ක කර ඔබ කැමති දේ පෙන්වීමට යොදා ගන්නවා. ඉතින් අනිත් කාරණේ නම් ඇමරිකාව වගේ රටවල් වල නම් සාමාන්‍ය පොලිසියට පවා පුළුවන් මේ දත්ත වලට ප්‍රවේශ වෙන්න. ඉතින් යමෙකුට අවශ්‍ය නම් ඔයාගේ හැසිරීම පිළිබඳ විස්තර ලැස් කර හැකි. ඉතින් ඒ නිසා වා මේ cookie sharing වලදී ප්‍රවේශම් වීම වැදගත්. අංක 4 වාගේ කැමරාව සහ මයික්‍රෝෆෝනය මගින් දත්ත රැස් කිරීම. ඔයා දන්නවද තාක්ෂණයට වාගේ ඩිවයිස් එකේ කැමරාව හරහා ඔයා දෙස බලන්න පුළුවන්. ඒ වගේම මයික්‍රෝෆෝන් එක හරහා ඔයාට සවන් දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා අද වෙන විට පරිගණක සහ දුරකථන වැනි අන්තර්ජාලයට සම්බන්ධ වෙන බොහෝ උපකරණවල කුඩා කැමරාවක් සහ මයික්‍රෝෆෝන් එකක් ඇතුළත් වෙනවා. ඉතින් ඔයා මේ දේවල් භාවිතා නොකළත් සමහර කූට ක්‍රියාවන් මගින් ඔබේ පුද්ගලිකත්වය ආක්‍රමණය කිරීමට හැකියාව තියෙනවා. අංක 5 දුරකථන ජාල සේවා සපයන්න. ඔයාලා දන්නවා network providers ලට ඔවුන්ගේ පරිශීලකයන් පිළිබඳ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් රැස් කරන්න පුළුවන්. ජංගම උපාංග සහ එම network අතර හුවමාරු වන දත්ත හරහා සේවා සපයන්නන්ට call recording messages location සහ අන්තර්ජාල භාවිතා කරන ආකාරය වෙන තොරතුරු වෙත ප්‍රවේශ විය හැකියි. ඔවුන් මෙම හැකියාවන් මූලික වශයෙන් network optimization සහ පාරිභෝගික සහාය සඳහා භාවිතා කරනවා. නමුත් මේ නිසි අවසරයකින් හෝ අධීක්ෂණයකින් තොර වූවොත් සංවේදී පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකි අවදානමක්ද පවතිනවා. කහයි social media tracking. සමාජ මාධ්‍යයන් උනිත් ඇයට ඔබ නැරඹිය හැකි සහ ඔබ පිළිබඳ අදහස් සැකසීමට හැකි මාර්ගයක්. මෙහිදී විශේෂ පරිගණක වැඩසටහන් මගින් ඔයා පළ කරන දේ ඔයා කැමති දේ සහ ඔයා කතා කරන්නේ කවුරුන්ද යන්න සොයා බලනවා. ඉතින් ඔබ කැමති හෝ ඔයා අනාගතයේදී කුමක් කළ හැකිද යන්න අනුමාන කරන්න මෙම තොරතුරු භාවිත කරනවා. උදාහරණයක් ලෙස අපි Facebook එකේ තියෙන like button එක ගමු. අපි සාමාන්‍යයෙන් යමක් මත like button එක click කිරීම ගැන වැඩි සිතන්නේ නැහැ. නමුත් මේට පුළුවන් විශාල වශයෙන් වාගේ ෘජු අරුචිකම් පිළිබඳ අධීක්ෂණය කරන්න. ඉතින් ඔයා දන්නවද වාගේ මේ තොරතුරු අන්තර්ජාලය හරහා විකුණන්න පුළුවන්. ඒ වගේම මෙම තොරතුරු භාවිතා කරනවා ඔයාට ගැළපෙන විවිධ වෙළඳ දැන්වීම් වගේ දේවල් පෙන්වන්නත්. ගහත ඊමේල් ස්කෑනින්.
ඔයා ඉන්ටර්නෙට් එකේ මොන හරි දෙයක් බැලීමෙන් හෝ ඊමේල් වලින් ඒ ගැන කතා කිරීමෙන් පසුව ඒ පිළිබඳ විවිධ විලදදැන්වීම් දැකීමට පටන් ගත් බව ඔයා කවදා හරි අත්දකලා ඇති. ඉතින් මේ ඊමේල් ස්කෑන් කිරීම නිසාත් මේ සිදු වෙනවා. ඔයාගේ රුචිකත්වය ගැළපෙන දැන්වීම් පෙන්වීමට ඊමේල් පරීක්ෂා කිරීමට Google සහ Yahoo යන ආයතන දෙකටම අවසර තියෙනවා. මේන් අදහස් වෙන්නේ ඔවුන්ට ඔබේ පුද්ගලික තොරතුරු දැකිය හැකි බවයි. එබැවින් ඔබේ ඊමේල් වල සාකච්ඡා කරන දේ ගැන ප්‍රවේශම් වීම වැදගත්. මෙම තාක්ෂණයට ඔබගේ ඊමේල් වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර ඔබ කතා කරන දේ සොයා ගන්න පුළුවන්. ඉතින් ඔබට තේරෙනවා ඇති අපිට තාක්ෂණය ලංවන තරමට අපේ පුද්ගලිකත්වෙද ගිලිහෙනවා. ඉතින් ඔබ මොකද හිතන්නේ? ආගේ දසුත් බදා ගන්න අවතක් කරන්න එපා. ඒ වගේම තාක්ෂණික ලෝකයේ සියලු තොරතුරු පිළිබඳ අප්ඩේට් වෙන්න subscribe කරන්න අන්කවඩේ channel එක.